අයිබෝවන් සැමට කලින් හරිතේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලෙඩ වූ ගුරුවරු හෙට සිට වැඩ ආරම්භයි. නිසි විසඳුම් නොලැබුණොත් මාර්තු 16 වනදා සිට අඛණ්ඩ වර්ජනයක්. මහා මැතිවරණය ලබන සතිය තුල ප්‍රකාශයට පත් කරනු ඇති බවට තොරතුරු. දිනය තීරණය කිරීම ජනපති අතේ. මෙවර පසුගිය වසරට වඩා ඡන්ද 271,789 ක වැඩිවීමක්. මැතිවරණ කොමිසමේ සභාපති කියයි. කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වෙයි. වෛරසය ලංකාවට පැමිණීම වැළැක්වීමට දැඩි පියවර. රෝගීන් නිවෙස් තුලම නිරෝධායනය කිරීමටත් පියවර. 31 සහ 41 ජිනීවා යෝජනා වලින් ඉවත්වන බව ඇමති දිනේෂ් නිල වශයෙන් මානව හිමිකම් සැසිවාරයේදී කියයි. මනෝ පලනී සහ රාධාකෘෂ්ණන් සජිත් එක්ක සමග ජනබලවේගයේ එළිදැක්වීම ලබන දෙවනදා. වගකීමෙන් කියන්නේ අලියාගෙන් තරඟ කරන්නේ නැහැ. අශෝක් කියයි කැලේ සතත් නැති වුණා. දියේ සතත් නැති වුණා. රෝහිත කියයි. අවිෂ්ක සහ කුසල් හම්බන්තොට පිටිය වර්ණවත් කරයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් දීප ව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කරමින් අද වෘත්තීය සමිතී ක්‍රියාමාර්ගයක නිරත වන. කෙසේ වෙතත් ගුරු විදුහල්පතිවරුන් අද දින ක්‍රියාත්මක කළ මෙම වෘත්තීය සමිතී ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් NHM චිත්‍රානන්ද මහතාගෙන් අප විමසීමක් සිදු කළා. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ රජයේ අයවැය යෝජනාව ඉදිරිපත් කළ වහාම මෙම ගැටලුව සඳහා නිසි විසඳුමක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවයි. ගුරු විදුහල්පති සේවය සම්බුද්ධ සේවාවක් බවට පත් කිරීම, අතුරු වැටුප සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීම, දේශපාලන පරිගැණීම් හරහා ලබා දෙන පත්වීම් අවලංගු කිරීම, පාසල් සිසුන්ගෙන් මුදල් අයකර ගැනීම නැවැත්වීම, ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම ඇතුළු ඉල්ලීම් හයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පතිවරුන් අද දින දිවයිනපුරා පාසල්වල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුණා. එම වෘත්ති සමිතී ක්‍රියාමාර්ගයේ හේතුවෙන් අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල්වල ගුරුවරුන්ගේ හිඟයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. අද ළමයි ආවේ නැද ඉස්කෝලේ එක ළමයි ආවේ. ඩු ඇයි ඔබතුමා විතරක් ඇවිල්ලා ඉස්කෝලේ? නෑ නෑ අපි දිවාඩු. අනිවාර්යද? දුවේ ඕවද මේ ළමයි? ඇවිල්ලා නැහැ. ඇයි? තාම ඇවිල්ලා නැහැ. ටීචර්. ටීචර් කෙනෙක්. අද ටීචර් එන්නේ නැහැ කියලා කිව්වද? නෑ නෑ එහෙම නෑ කිව්වේ නෑ. අපි ළමයි දාලා ගියාට පස්සේ ආයෙ ළමයා ගෙන්නෙන් දෙන්න ඕනේ නෑ නේද මෙතන? නෑ ඉතින් ගුරුවරු ඉන්න නේද බන්දු උගන්නන්න පුළුවන් නේද? කුළු උගන්නන්නේ නැත්. ගුරුවරු ස්ට්‍රයික් කියලා කිව්වේ. නිසි
නිට්ටපුව සංගබෝධි ජාතික පාසලේද මෙම වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ගයේ සිදු වූ අතර කෙසේ නමුත් අද දින ගුරුවරුන් 20 දෙනෙකු පමණ රැකියාවට වාර්තා කර තිබුණා. ඉස්කෝලේ උගන්වයි කියලා හිතලා ඒත් උගන්වන්න ටීචර්ලා ඇවිල්ලා නැහැ. අපිට ඒ ගැන ගොඩක් අනගාටුයි. අපි තායින් හිටිය අද ටීචර් එයි කියලා. අද ආවින් ටීචර්ලා ගොඩක් අඩුයි ඉන්නවා. අපි දැන් ටීචර්ලට ගොඩක් ස්තුති කරනවා මේ වගේ අවස්ථාවක් අපිට ලබා දුන්නේට. හොඳ අවස්ථාවක් අපිට. නිට්ටපුව සංගබෝධි ජාතික පාසලේ විදුහල්පති ලක්ෂ්මන් විජේරත්න මහතා මෙම ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම ගුණ වර්ජනේ අද 113 ක ගුරු මණ්ඩලයෙන් 20ක් පාසලට පැමිණලා ඉන්නවා. ළමයි 250ක් විතර වගේ පැමිණලා ඉන්නවා. අධ්‍යාපන කටයුතු අපි සාමාන්‍ය පරිදි ආපු ළමයි අපිට ගෙදර යවන්න බෑ. ළමින්ගේ ආරක්ෂාව අපි තහවුරු කරන්න ඕනේ. මොන වර්ජනයක් තිබ්බත් ඒ නිසා අපි ඉන්න අයට ඉන්න ගුරු මණ්ඩලය යොදලා ඒ අධ්‍යන කටයුතු අපිට පුළුවන් ආකාරයෙන් පවත්වාගෙන යනවා. දැන් ඉතින් මේ ළමයින්ටත් මේ ළමයි විනාශ කරලා දාන්න බෑනේ. එහෙම ළමයි විනාශ කරලා ළමයින්ට මොන හරි අනුතුරක් වෙලා ඉවරලා අපි යම් පඩියක් වැඩි කරගෙන ඒකෙන් මට නම් කාලා ඉන්න බෑ. මගේ මුළු ජීවිත කාලෙටම ඒක මානසික කම්පනයක් වෙනවා. ඒ නිසා අපි කවුරු හරි වර්ජන මොනා ගියත් මේ අපි ළමයි බලා ගන්න කවුරු හරි ඉන්න ඕනේ. ගුරු විදුහල්පති වෘත්ති සමිතියේ ක්‍රියාමාර්ගයට සමගාමීව බතරමුල්ල පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණය අසල සිට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගුරු සංගම් 30ක් අද පෙරවරුවේ පාගමනක් සංවිධානය කර තිබුණා. කෙසේ වෙතත් අද දිනේ තුල ගරු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අප ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගෙන් විමසීමක් සිදු කළා. එහිදී මේ මහතා ප්‍රකාශ කළේ හෙට දින සිට ක්‍රියාත්මක වන පරිදි උදැසන 7:30 සිට සවස 1:30 දක්වා පමණක් ගුරුවරුන් සේවයේ නිරත වන බවත් එතෙන් පටන් කිසිදු අමතර කාලයක් ගුරුවරුන් සේවයේ නොයදීමටත් තීරණය කළ බව මේ මහතා ප්‍රකාශ කළා. එසේම තම ඉල්ලීම් සඳහා නිස විසඳුම් ලබා දීමට වගකිව යුතු බලධාරීන් ඉදිරිපත් නොවුණහොත් එළඹෙන මාර්තු මාස 16 වනදා සිට දින 5ක වැඩවර්ජනයක නිරත වීමටත් ඔවුන් තීරණය කළ බව සඳහන් කළා. ශ්‍රී ලංකාව සම අනුග්‍රහකත්වයේ දරුව යෝජනාවලියෙන් ඉවත් වන බව විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ප්‍රකාශ කළා. ඒ අද එම කවුන්සලයේ 43 වන සැසිවාරය අමතමින්. It is envisaged to achieve sustainable development. 2019 නොවැම්බර් මාස ශ්‍රී ලංකාවේ ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දුන්නා. තෘප්තිමත් පවුලක් විනයගරුක සාධාරණ සමාජයක් පිළිබඳව සමෘද්ධිමත් ජාතියක් ලෙස අප රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පවා නුදී රටේ ජාතික ආරක්ෂාව සාමය ළඟා කර ගැනීම උදෙසා ජනතාවර්ම හිමි වුණා. 2009 මේ මාස 18 වනදා දශක 3ක් පුරා පැවති ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් ජනතාව මුහුණ දුන් ගැටුම් සහ දුක් වේදනා අවසන් කිරීමට යාවක් ලැබුණා. එසේම සියලු ශ්‍රී ලාංකිකයින් වන සිංහල දෙමළ මුස්ලිම් සහ වෙනත් ජාතීන් සඳහා ජීවත් වීමේ අයිතිය මෙන්ම මානව හිමිකම්ද ආරක්ෂා කිරීමට හැකි වුණා. ත්‍රස්තවාදී නිමාවත් සමගම ශ්‍රී ලංකාව තුළ එකදු වෙඩි උණ්ඩයකින් හෝ වෙඩි තැබීමක් සිදු කර නොමැති බව මම ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්. ඒ වගේම තිරසර සාමය හා ප්‍රතිසන්දහන වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව යම් යම් සමාලෝචන හා පවත්නා ව්‍යුහයන් ශක්තිමත් කිරීමට අවශ්‍ය බවත් සිහිපත් කරනවා. මහින්ද රාජපක්ෂ පාලනය පැවති සමයේ සැලකිය යුතු ප්‍රගතියක් තිරසර සංවර්ධනයක් ඉටු කළ බව සඳහන් කරන්න කැමැති. එහෙත් පසුගිය රජය එම වැඩපිළිවෙල 2015 දී අවලංගු කළා. එවගේම ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වයට පටහැනි ලෙස 30 ඇල ඉරාක් එක යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වීමට ක්‍රියා කළා. එවගේම ශ්‍රී ලංකාවේ විරෝධාර රණවිරුවන්ට අයුක්ති සහගත ලෙස අවමන් සිදු කිරීම LLRC සහ පරණගම කොමිසම් වැනි දේශීය වාර්තා තිබියදී ඊට පටහැනිව ක්‍රියා කිරීම සිදු කරලා තියෙනවා. එවගේම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට පටහැනිව 31 සහ 41 යෝජනාවලට සම අනුග්‍රහකත්වය දක්වලා තියෙනවා. එවගේම ශ්‍රී ලංකික ජනතාවගේ ස්වයිරීභාවය උල්ලංඝනය කරමින් සම අනුග්‍රහකත්වය දක්වා ඇති අතර මෙම කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා රජය යළියේ සලකා බැලීමටද සාධකයක් වුණා. එවගේම පසුගිය රජය සියලු ප්‍රජාතන්ත්‍රවාදී පාලන මූලධර්ම උල්ලංඝනය කරලා තියෙනවා. එවගේම මෙම නියෝග පිළිබඳව පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ හෝ අනුමැතිය ඉල්ලා නැහැ. එවගේම එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මේ පිළිබඳව ඔවුන් දැනුවත් කරලා තිබුණේ නැහැ. මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර ක්‍රමයේ කෙරෙහි ඇති විශ්වාසය සහ සමස්ත ශ්‍රී ලංකා
ජනතාවේ විශ්වාසයට බාධාවක් එමගින් නැති වුණා. කලාපීය සම්බන්ධතා මෙන්ම දකුණු ආසියානු සම්බන්ධතා පිළිබඳ සහයෝගයටත් ඒ බාධාවක්. ශ්‍රී ලංකාව ගෝලීය දේශපාලනයේ ඉත්තේකු බවට පත් කිරීමටත් අවශ්‍ය ලෙස ශ්‍රී ලංකාව ඉවතට ඇද දැමීමටත් හිතාමතා සිදු කළ කාරණයක් ලෙසයි අප මෙය හඳුන්වන්නේ. ශ්‍රී ලංකාවේ 72 නිදහස් දින සැමරුම් උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම අයිති ආරක්ෂා කිරීමට කැපවන බවත් නොමැති මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටත් කටයුතු කරන බවයි. මේ නිසා ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව 41 යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීමටත් මීට පෙර යෝජනාවෙන් 31 සහ 34-1 යෝජනාවලුත් ඉවත් වීමට අප තීරණය කරලා තියෙනවා. මෙම යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වුවත් වගවීම සහ මානව හිමිකම් තිරසර සාමය සංහිඳියාවට කැපවන බවත් මා මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම මෙම ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් සියලු පාර්ශ්වකරුවන්ගෙන් මා මෙලෙස ඉල්ලා සිටිනවා. එළඹෙන සතිය වන විට මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බොහෝ විට ඉඩ ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මෙවර මහමැතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද හිමියන් සංඛ්‍යාව 1,62,63,885ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව 271,789ක වැඩිවීමක් බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඇතුළත පාර්ලිමේන්තුව විසිරවි කියලා අපි අපේක්ෂා කරන අපිට තියෙන ආරංචි මාර්ග 90 විසිරවපු දවසේ ඉඳලා දින 52කුත් 66කුත් අතර ඡන්ද විසීම තියන්න පුළුවන්. මේ කියන්නේ ඡන්ද විසීම අප්‍රේල් මාසේ 22 වෙනිදා විතර පස්සේ නැත්නම් 23 වෙනිදා විතර පස්සේ මැයි මාසේ 4 වෙනිදා හෝ ඒ දිනට පෙර පවත්වන්නට වෙනවා. මොකද දවස් 66 එනකොට වෙසක් උත්සවයට ආසන්න වෙන නිසා මේ தත්ත්වය තීරණය කිරීමේ දිනය සම්පූර්ණ බලය නීතියෙන් ව්‍යවස්ථාපිතවම හිමිවලා තින්නේ ගරු ජනාධිපතිතුමාට. කොමිෂන් සභාවට බලය තිබුණාට මේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මැතිවරණයේ පූර්ණ බලය තින්නේ ගරු ජනාධිපති. මැතිවරණ මුදල් වෙන් කළා නැහැ. වෝටනේ කවුන්ට් එකේ වෙන් කරලා තිබිච්ච සල්ලි අපි ඉල්ලලා තිබුණා මිලියන 3000ක්. මේ වෘද්ධ වුණේ කියලා. අපිට ඒ කවුන්ට් එකෙන් වෙන් කළා දෙන්නේ මිලියන 1004යි. දැන් ඒකෙන් ඉර වෙලා තියෙන වෙනත් රාජ්‍ය ආයතන. ජනාධිපතිවරණ වෙනුවෙන් ගිය අවුරුද්දේ අපි දරලා දිනවා මිලියන 3218. අපිට වෙන් කරපු මුදල වෝටනේ කවුන්ට් එකේ ඉවරයි. ඇයි 1004නේ? එහෙනම් මොකද අපි ඉල්ලන මුදල කොයි වෙලාවකවත් අපිට රජෙන් ලැබෙන්නේ නැහැ. ඇත්තටම මේ විපණ මුදල කියන්නේ නැහැ. අපේක්ෂකයෝ සංඛ්‍යාව පහළ වෙන්න නැවතුණා නම් අපි ඒත් හිතනවා කෝටි 550කින් විතර කරගන්න පුළුවන් පක්ෂ සහ කණ්ඩායම් 15ක් 10ක් 15ක් ඉල්ලුව. මොකද මේ අප මුදල සතයක්වත් නැහැ පිළිගත් දේශපාලන පක්ෂවලට. අපේක්ෂකයෙකුට ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කරනවා නම් රුපියල් 2000යි. දැන් දේශපාලන පක්ෂ 156ක් අපේ ඇප්ලිකේෂන් එවලා තිනවා. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය කියලා පක්ෂ සංවිධානය ඉල්ලලා තින්නේ පිළිගත් දේශපාලන පක්ෂයක් නෙවෙයි. ඔය දෙමළ ජාතික සංධානය වගේ ලියාපදිංචි නැත්නම් අපි ගාව අපි දැනුම්වත් කරන ලද සංධානයක් හැටියට සලකන්න විතරයි. මැතිවරණ කමිෂන් සභාව අපි ලියලා තිනවා මේ අප මුදල වැඩි කරන්නට ඕනේ. මුළු ඡන්ද ගාන 1,62,63,885යි. ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි අතර වෙනස 271,789යි. ඒ වගේ මහාන ප්‍රශ්නයක් තමයි පාර්ලිමේන්තුව විසිරුවාට පස්සේ කැබිනට් මණ්ඩලයට මොකද වෙන්නේ කියලා. කැබිනට් අමාත්‍යවරු නව පාර්ලිමේන්තුව පත්වන තෙක් ඔවුන්ගේ නිලය දරනවා. හැබැයි නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුගේ තනතුරු පවතින්නේ නැහැ. ඒ වගේම අපි විශ්වාස කරනවා මේ සැරේ අපට පුළුවන් කියලා රාජ්‍ය දේපළ ආයුතු පරිහරණය ඉතාම පහසුවෙන් වළක්වන්න. අනිත් අපට දිවිච්ච අපහසුතාවය තමයි මාධ්‍ය ආයතනවල පක්ෂග්‍රාහී හැසිරීම. අනිත් ගැටලුව තිබුණේ ආගමික සිද්ධාස්ථානවල දේශපාලන ක්‍රියාකාරකම්, ආගමික උත්සවවලදී දේශපාලන ක්‍රියාකාරකම් සිදුවීමේ ඇති ගැටලු. දැන් අර කොරෝනා වෛරසය ආපු මුල් කාලයේ ගණන් වැඩි කළා ෆේස් මාස්ක් වික වගේ තමයි පත්තර දැන්නීමුයි ටීවී දැන්නීමුයි ගුවන්විදුලි දැන්නීමුයි ඡන්ද කාලට වැඩි වෙන්නේ. අපි හිතනවා අපි මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ පාරිභෝගික අධිකාරියට පැමිණිලි කළා. ඒ පිළිබඳව යම් ආකාරයක වැඩපිළිවෙලක් කෙරෙයි කියලා. ව්‍යාජ්‍ය තොරතුරු ඒ සම්බන්ධයෙන් අපි තඩින් ක්‍රියා කරනවා. අනිවාර්යෙන් නඩු දැමීමට පියවර ගන්නවා ව්‍යාජ්‍ය තොරතුරු. අපි දැන් Facebook ආයතන සමග Twitter, YouTube දින Google එක සාකච්ඡා කරමින් යනවා. fake news සහ hate speech කියන දෙක නවත්තන්නේ කොහොමද කියලා. අපි දියතලියේ කිඹුල්ලු නොදැක්කට, කොරහේ කිඹුල්ලු නොදැක්කට අපි දන්නව නැහැ කියලා. හැබැයි අපි දන්නවා වැවේ කිඹුල්ලු ඉන්නවා කියලා. අපි ඒ ගැන ප්‍රවේශම් වෙනවා. ඒකෙන් තමයි නීති උල්ලංඝනය කරන අය ගැන. අල්ලස්වරද, ප්‍රචණ්ඩ ක්‍රියා, තර්ජනය කිරීම,
ස්ථානමාරුකිරීම අපි දැනටම රජ එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. ස්ථානමාරුවීම් කීපයක් සම්බන්ධයෙන් අපි අධිකරණ ක්‍රියාමාර්ගවලට විනය ක්‍රියාමාර්ගවලට ඒව නොයෙදුනාට මේ වතාවේ ඒවට යෙදෙන්න බලාපොරොත්තු. අපි හැබැයි දේශපාලන පක්ෂ වලින් ඉල්ලනවා තෑගි දුන්නට කමක් නැහැ. අවුරුදු උත්සව හරහා බාල ප්‍රචාර කටයුතු වල යෙදෙන්න එපා. ඒව නවත්තන්න. ඒ ගැන යම් ක්‍රියාමාර්ග අපි ගන්නවා. දමිල ප්‍රගතිශීලී සංධානය සහ ඊට අයත් පක්ෂ තුන සමගි ජනබල වේගය සමග එක් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී. මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සමගි ජනබල වේගය සමග එක් වූ සියලුම පක්ෂ එළඹෙන මාර්තු මාස දෙවනදා අවබෝධතා ගිවිසුමක් තුළින් නව සංධානයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවයි. විශේෂයෙන්ම අද දිනේ දමිල ප්‍රගතිශීලී සන්ධානය සහ එම සන්ධානයට අයිති පක්ෂ තුනම කම්කරු ජාතික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ගරු මනෝ ගණේෂන් තෙතුමාගේ නායකත්වෙන්, ගරු දිගම්බර මැතිතුමාගේ නායකත්වෙන්, ගරු රාධාකෘෂ්ණන් මැතිතුමාගේ නායකත්වෙන්, එවගේම අපේ සහෝදර සෙසු මන්ත්‍රීතුමන්ලාගේ සහයෝගයෙන් ඒකමතිකව මෙම සන්ධානයට අයිති සියලුම පක්ෂවල සෑම සියලු දෙනා සමගි ජනබලවේග නව දේශපාලන ප්‍රවාහයට නිල වශයෙන් එකතු වන අවස්ථාව. ස්වෛරී ශ්‍රී ලංකාව, ජනතා පරමාධිපත්‍යය, බහුමික අඛණ්ඩතාවය, ඒකීය භාවය, ඒ වගේම සෑම ජාතියකටම සෑම ආගමකටම නිසි ස්ථාවරය සහ ගරුත්වය ලබා දීලා අපේ රට ප්‍රගතිශීලී සෞභාග්‍ය සම්පන්න රටක් බවට නිර්මාණය කිරීමේ ඒ වීරෝදාර ගමන සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. අපේ වැඩපිළිවෙල තුළ නිසි කළමනාකාරීත්වයක් තුළින් දූෂිත නොවන, වංචා නොකරන සුපිරිසිදු ජනතාවාදී ගමනක් යන්නට අපි සැදී පැහැදී සිටිනවා. ඒ ගමන තුළ හැමෝටම සෞභාග්‍යයත්වත්වන යුගය නිර්මාණය කර. අද මේ සුවිශේෂී දවසේ මම ප්‍රකාශයට පත් කරන්නට කැමති සමගි ජනබලවේගේ අපේ එළිදැක්වීම, අපේ දේශපාලන පක්ෂ ගිවිසුම්ගත වෙලා මේ දැවැන්ත ජනබලවේගය රටට ප්‍රකාශ කිරීමේ ඒ අවස්ථාව අපි දෙවනිදා පෙරවරුවේ නෙළුම් පොකුණදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන ඒ උත්සව අවස්ථාව. අලුත් දේශපාලන ගමනක් එක්සත් ජාතික පක්ෂයත් ඇතුළුව අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. අද පෙරවරුවේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මමත් අපේ රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම්තුමත් හමු වෙලා එතුමාටත් ආරාධනා කරලා අපි මේ ගමන එක්සිත්ව එක්සත්ව සමගියෙන් සමාදානයෙන් පෞද්ගලිකව අපේ කරුණු කාරණා මුදුන්පත් කරගන්නේ නැතුව රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන උදාරතර ප්‍රබුද්ධ ප්‍රශස්ත නව දේශපාලන බලවේගය අපි දියත් කරන්න බලාපොරොත්තු වෙනවා දෙවිදින. ඒ දියත් කිරීමේ අවස්ථාවට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ අනිකුත් සියලුම කොට්ටාසයක්ම එකට එකතු කරගෙන එකට මුසු කරගෙන ඒ අපේ දැවැන්ත සන්ධානය අපි ක්‍රියාත්මක කරන්නට සැදී පැහැදී සිටිනවා. මේ ගමන මොකද්ද? ජාතික ආරක්ෂාව, ජාතික සංහිඳියාව, ජාතික ආර්ථිකය ඉෂය තුනම එකින් එකට ගැටිලා තියෙනවා. එකින් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ජාතික ආරක්ෂා නැතුව ජාතික සංහිඳියාව නැහැ. ජාතික සංහිඳියාවත් ආරක්ෂා නැතුව ජාතික ආර්ථිකයක් නැහැ. ඒ අවබෝධය මෙතනයි තියෙන්නේ. අපි අවබෝධ කරගෙන සිටිනවා. මේ ගමන මේකයි. ජාතික ගමන මේකයි. අපි එකතු වෙලා කාගෙත් මව් රට වෙන මව්බිම වෙන ශ්‍රී ලංකා රාජ්‍ය අපි දැක්කමැත්තෙන් ඕනෑකමින් අපි නිර්මාණ කරනවා. ඉදිරි ප්‍රතිවරණයේදී ජාතික ආරක්ෂාව මේ ආණ්ඩු පක්ෂ සටන් පාටයක් වෙන්න බෑ. අපේ සටන් පාට එකයි. ඒ නිසා අපි මනතක ඉන්න කැමති ජාතික ආරක්ෂාව, ජාතික සංහිඳියාව, ජාතික ආර්ථිකය තුන පදනම් කරපු දැන් ශ්‍රී ලාංකික ගමනක් පටන් ගන්නවා. අපි යනවා ඒ ගමන තුළ ඒ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යටතේ අපි දෙමළ ප්‍රතිසන්දානය කැමැත්තෙන් සිය කැමැත්තෙන් එකමතුව තීන්දුව අනුව අපි ගමන් කරනවා. පසුගිය ආණ්ඩුව චෝදනාවට ලක් වූ අමාත්‍යවරුන්ට එරෙහිව ක්‍රියා කිරීමට අසමත්වද වත්මන් රජය චෝදනාවට ලක්වුවන් පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට පියවරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකදී මම දැක්කා චම්පි කරනවා කැමතිතුමා කියලා තිබුණා. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැහුවේ අර්ජුන් ඇලෝසියස්ගේ මුද්‍රණාලයෙන්. ඒ නිසා මොනම හේතුවකටවත් අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගන්න හැයි කියලා චම්පි කරනවා මහත්මයා කියලා තිබුණා. ඒ නිසා අපි කියන්න ඕනේ චම්පි කරනවා මහත්තයාට පුළුවන් නම් අර්ජුන් ඇලෝසියස් කාය මුද්‍රණාලයකින් අපේ යම් පත්‍රිකාවක් ගල ගැහුවා කියලා ඔප්පු කරු. ඒ වගකීම අපි ආණ්ඩුව බාර ගන්න. ඒ නිසා අර්ජුන් ඇලෝසියස්ගේ මුද්‍රණාලවලින් කිසිදු පත්‍රිකාවක් මුද්‍රණය කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආණ්ඩුව කටයුතු කරලා නැහැ.
ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. අපි මුද්‍රණය කරපු ස්ථාන අපිට සියල්ල තියෙනවා. ඒ නිසා අර්ජුන් ඇලෝසියස්ට අයත් කිසිම තැනකින් ඒ කටයුත්ත කරලා නැහැ. නමුත් අපි ආණ්ඩුවක් හැටියට අර්ජුන් ඇලෝසියස්ට කරන්න පුළුවන් නීති අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි ඔබට කියන්න ඕනේ පහුගිය කාලේ පරීක්ෂණ පවත්වන ලද ඇතම් සිද්ධි සම්බන්ධයෙන් දැන් මේ ආණ්ඩුව කටයුතු කරනවා. දැන් පහුගිය අවුරුදු පහේම වැරුණා විද්‍යා ගණිතන සම්බන්ධයෙන් ඒ අදාළ පුද්ගලයන් අතරම කොට ගන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් චෝදනා මෙල්ලච්ච අතරම කොට ගන්න බැරුණා. හැබැයි මේ ආණ්ඩුව බලයට පත් වෙලා තමන්ගේ කාලය යටතේම වැරදි කරපැයට දඬුවම් දුන්නා. එහෙම දඬුවම් දීපු ඉතිහාසයක් ඔබ දැකලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට විරුද්ධව අපි බිලියන 1500ක් වංචා කරා කියලා අල්ලස් කොමිසමට පැමිණිලි කරා. යහපාලන top 10 කම්බහුරු කියලා අපි පැමිණිලි කරා. මේ එකකට අඩු ගානේ විභාග කරා. පරීක්ෂණයක් පැවැත්වුවා. තමන්ගේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට විරුද්ධව කිසිදු පරීක්ෂණයක් කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කටයුතු කරේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ පොරොන්දුව දුන්නා. ඒ අනුව අපේ ආණ්ඩුව ප්‍රේරිත කරගෙන පහුගිය රජය යටතේ සිදු වුණ යම් චෝදනා තිබුණා. ඒ චෝදනාවට ලක් වෙච්ච පුද්ගල නීති රැහැනට කියන කොටව රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට සහ ශ්‍රී ලංකා පොදුජන පාක්ෂිකයින්ට තමන් සමග එක්වන ලෙසට ඇරයුම් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්. ඉස්සර අඩුම තරමේ අලුත් ආණ්ඩුවක් හැදෙනකොට මූණු ටිකවත් වෙනස් වෙනවා. වැඩ කෙසේ වෙතත් දැන් මොකද වෙලා තියෙන්නේ? මූණු වෙනස් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, මේ මහචන්දින් පස්සේ ඔය එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ගොඩක් අය ආයේ ඔය ආණ්ඩුවට යනවා. එහෙම නෙවෙයිද? ජනතාව මැදිහත් වෙලා අලුත් ආණ්ඩුවක් අලුත් පාලකයෙක් පත් කරගන්නවා කියලා කල්පනා කරාට ඇත්තටම හදලා තියෙන්නේ පැරණි පාලකයෙම, පැරණි ආණ්ඩුම, පැරණි තාලෙටම තමයි බෙරේ ගහන්නේ. නැත්ද? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයි, එහෙම නැත්නම් පොහොට්ටු පාක්ෂිකයි, මේ ආණ්ඩුව හදන්නේ විනාශකාරී වැඩ කරන්න නෙවෙයි. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයි, එක්සත් ජාතික පක්ෂයට කතර දෙන්නේ විනාශකාරී පාලනයක් කරන්න නෙවෙයි. එඳ එක්සත් ජාතික පාක්ෂිකයගේ පොහොට්ටුවට ඡන්දෙ දීපු අයගේ අපේක්ෂාවන් නරක නෑ. හැබැයි නරක කවුද? ඒ ඡන්දේ අරගෙන බලය ගත්තු අය තමයි නරක. ඒ නිසා අපි කවුරුවත් එක්සත් ජාතික පාක්ෂිකයත් එක්ක, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයත් එක්ක ගමි, මහින්ද මහත්තයාගේ පක්ෂ කට්ටියත් එක්ක ගමි, රණ්ඩු වෙන්න එපා, තරහ වෙන්න එපා. දැන් එහෙම ගිහිල්ලා අහන්න එපා, සැපද අහන්න එපා. සැපද කියලා අහන්න ඕනද? අපි දන්නවා දුක බව. අපි මේ ජනතාවට ආරාධනා කරන්න උනා ඔබගේ අරමුණත් සමපාත වෙන නියෝජනය කරන ආණ්ඩුවක් අපි හදාගමු. සමගී ජනබල වේගය මහමැතිවරණය සඳහා කිසි විටකත් අලියා ලකුණින් තරඟ නොවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි සමගි ජනබල වේගයේ අලියා ලකුණෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. සමගි ජනබල වේගයට සලකුණක් තියෙනවා. ලංකාවේ මැතිවරණයකදී සලකුණු වෙනස් කරගන්න ක්‍රමය තියෙනවා. මේක දැන් පොදු ජන පෙරමුණටත් දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. පොදු ජන පෙරමුණේ සලකුණ පොහොට්ටුව. දැන් මේගොල්ලෝ ඉල්ලන්නේ යන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිදහස් පොදු ජන පෙරමුණේ සලකුණ පොහොට්ටුව නෙමෙයිනේ. ඒතර ඒ පොහොට්ටුව ලකුණ ශ්‍රී ලංකා නිදහස් මේ පොදු ජන පෙරමුණට ගන්න නම් පාර්ලිමේන්තුවේ විසිරෙව්වට පස්සේ නාම යෝජනා දෙන දවස් සතිය තුල මේක වෙනස් කරගන්න ඕනේ. ඉතින් අපේ සලකුණක් තියෙනවා සමගි ජනබල වේගයේ. අපිටත් අවශ්‍ය වෙලා තියෙනවා වෙනස් සලකුණක් ගන්න. හැබැයි අපි වගකීමෙන් කියනවා අලියා සලකුණෙන් සමගි ජනබල වේගයේ තරඟ කරන්නේ නැහැ. හැබැයි තරඟ ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයමත්. මොකද ඒකෙදි තියෙන ක්‍රමය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා මැතිවරණ කොමස්තරාට විසිරෙව්වට පස්සේ ලියුමක් දෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ සලකුණ වන අලියා අපි අපේ සලකුණ වෙනස් ඉවත් කෙරුවා. ඊට පස්සේ ඒකම සමගි ජනබල වේගයේ ලේකම් රංජිත් බණ්ඩාර මැතිතුමා ලියුමක් දෙන්න ඕනේ. ඒ එක්සත් ජාතික පක්ෂ ඉවත් කරපු සලකුණ අපිට ලබා දෙන්න කියලා. එක දවසෙන් මේක කරන්න පුළුවන්. එහෙම එක්සත් ජාතික පක්ෂ කැමති නම් සමගි ජනබල වේගයට අලියා රහරුක ලබා දෙන්න. අපිට අලියාගෙන් ඉල්ලන එක එච්චර ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම දෙන්නේ නැත්නම් අපි වෙන සලකුණකට යන්න වෙනවා. මේ පොදු ජන පෙරමුණටම තියලා තියෙන ප්‍රශ්නේ තමයි අපිටත් තියෙන්නේ. ඒ නිසා අපි පළවෙනි දායන් පස්සේ පාර්ලිමේන්තුවේ විසිරෙව්වට පස්සේ දවස් දෙකක් ඇතුළත අපි කුමක්ද සලකුණ කියලා කියනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සමගි ජනබල වේගය නව සලකුණකින් තරඟ කරනවා. ඒ වටා තමයි ජනතාව එකතු වෙමින් යන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සලකුණ වන අලියාගෙන් තරඟ කරන්න කිසිම වැඩපිළිවෙළක් සකස් කළ නැහැ සමගි ජනබල වේගය. එක්සත් ජාතික පක්ෂය තුල පවතින අර්බුදයේ හේතුවෙන් සලකුණ සම්බන්ධ ගැටලු උග්‍ර අතට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනයට දැන් බාලගිරි දෝෂේ ඇවිල්ලා තියෙනවා. එක්සත් ජාතික පාක්ෂිකව බලන් ඉන්නවා අදේයි හෙටේයි අපේ ලකුණ මොකද්ද කියලා මහා මැතිවරණයට ඉස්සෙල්ලා කොයි වෙලාවද ලකුණ එන්නේ කියලා පාක්ෂිකව බලන් ඉන්නවා. ඉතින් ඒ දෙන ලකුණ මොකද්ද කියලා අහනකොට හැමදාම කියනවා බාලගිරි දෝෂේ අද නෙවෙයි හෙට කියලා. දැන් මම දැක්ක එක්සත් ජාතික පක්ෂය ඈත් කියනවා එක්ක කැලේ සතාව දෙන්න එක්ක දියේ ඉන්න සතාව දෙන්න කියලා.
දැන් කැලේ සතාව දෙන්නෙත් නැහැ කැලේ සතා පරණ සතානේ ඊළඟට දියේ ඉන්න සතාගෙන් නේ ඉල්ලගෙන කෑවේ සජිත් ප්‍රියදාස මහත්තයා එතකොට දියේ ඉන්න සතාව දෙන්නෙත් නැහැ එතකොට දැන් මොකද්ද දෙන්නේ කියන ප්‍රශ්නේ දිනනවා ඉතින් බොහොම පැහැදිලිව අපිට පේනවා අර එක්සත් ජාතික පක්ෂයට ඡන්දයක් දීපු මිනිස්සුන්ට දැන් අතරමං වෙලා දෙලොවක් අතර අතරමං වෙලා ඉන්නේ අය මොනව කරගන්නද මොනව කරන්නද කියලා එයාට හිතා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා කරුණාකරලා අපි UMP එකට කියනවා තමුන්ගේල්ගේ තියෙන ප්‍රශ්න ටික අර සිරිකොත ඇතුලේ තියෙන ප්‍රශ්න ටික විසඳගෙන හරියාකාරව ලකුණක් හොයාගෙන පක්ෂයක් හොයාගෙන පාර්ලිමේන්තුවට එන්න. ඒක මුලින් කරගෙන ඉන්න. අපි කියනවා UMP එකට කරුණා කළා පිට රටින් හරි කවන්නේ ආනයනය කරන්න නායකයෙක්ව. වත්මන් රජය ඡන්ද පොරොන්දු ලබා දීම මිස අවංකව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට සමත් වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහාධිකරණයෙන් අපරාධකාරයෙක් විදිහට චෝදනා ලැබපු ලලිත් විරතුංග මහත්තයව තමයි ඉන්දියාවට එක් කරන් ගියේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් දූත පිරිසේ ප්‍රධානියෙක් විදිහට ඉන්දියාවේ අගමැති මෝදිව මුණගැහෙන. ඒ සඳහා උසාවියෙන් වෙනම පිටරට යන්න අවසරය ගත්තා. නොවැම්බර් මාසේ 16 වෙනිදා ඡන්දෙ තිබුණා. නොවැම්බර් මාසේ 23 වෙනිදා අධිකරණයෙන් විදේශගත වෙන්න වීසා දෙන්න පාස්පෝර්ට් එක නිදහස් කරගන්න අවසරය ගත්තා. ඒ අවසරය අරගෙන ජනාධිපතිවරයාත් එක්ක මහාධිකරණයෙන් වරදකාරයා විදිහට චූදිතයා ඉන්දියාවේ මෝදිව අගමැතිවරයා මුණගැහෙන. අද ලක්ෂ ගණනක් වෙච්ච විදුහල්පතිවරු ගුරුවරු ලෙඩනි මාඩු දාලා උද්ඝෝෂණය කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න මේ ආණ්ඩුව අසමත් වෙච්ච නිසා. ලෝකයේ කුමන රටක COVID-19 වෛරසය පැතිර ගියත් ශ්‍රී ලංකාවට එම වෛරසය ආසාදනය වීම බලපා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව රැස් වූ අවස්ථාවේදී. කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව විෂයභාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස් වුණා. COVID-19 වෛරසය පිළිබඳව ජාතික ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වීමට ප්‍රධාන හේතු වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය සීක්‍රෙන් පැතිර යාම හේතුවෙන්. මෙම කමිටු රැස්වීමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා විසින් ලෝකයේ මෙවන විට කොරෝනා වෛරසය පැතිරීමේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කළා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 25,000ක් පමණ සේවයෙන් යුතු කොරියාව වෛරසය පැතිරෙන ඉතාමත් අවදානම් රටක් බවත් මෙරටට අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා පැමිණෙන එම ශ්‍රමිකයන් පූර්ණ විමර්ශනයකට ලක්කොට යම් රෝගී තත්ත්වයක් ඇති අය වෙතොත් ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14ක් නිරෝධානියට ලක් කිරීමටද නිර්දේශ කර තිබෙනවා. මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වූවන් 1261 දෙනෙක් දකුණු කොරියාවෙන් හඳුනාගෙන ඇති අතර මරණ 12ක් වාර්තා වී තිබෙනවා. මෙහිදී කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල විසින ශ්‍රී ලාංකිකයන් ඉදිරි අවුරුදු නිවාඩු කාලය තුළ මෙරටට පැමිණීමත් විදේශිකයන්ගේ පැමිණීම හේතු වෙනොත් මෙම රෝගය ශ්‍රී ලංකාව තුළට පැතිරීම වළක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. එමෙන්ම මගින් රැගෙන ලබන විශාල මගිනැව්වලින් පැමිණෙන සංචාරකයන් රටතුළට ඇතුළුවීම පාලනය කිරීම පිළිබඳවත් ආගමන නීතියන් පැනවීම සඳහා කොළඹ සහ ගාල්ලවරාය තුළින් මෙසේ පැමිණෙන මගින් විශේෂිත ආරක්ෂිත මෙවලම් යොදා කරමින් සුවිශේෂී පරීක්ෂාවට ලක් කිරීමටද තීරණය කර තිබෙනවා.
එමෙන්ම මෙරටට විදේශිකයින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන ගුවන් යානාවල විදේශිකයන් පිළිබඳව සංචාරක නියෝජිතයන් මගින් ඔවුන්ගේ තොරතුරු මෙරටට පැමිණීමට පෙර ලබා ගැනීමටද තීරණය කර තිබෙනවා. මේ අතර දැනට මෙම වෛරසයට ලක්වුවන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා වෙන් කළ රෝහල් 17ට අමතරව දියතලාව හමුදා කඳවුරු භූමියේ ස්ථාපිත කෙරුණු නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව කොළඹට ආසන්න සහ දකුණු පළාත මධ්‍යම හා වයඹ පළාත මූලාශ්‍ර කර ගනිමින් පූර්ණ නිරෝධායන මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කිරීමටද මෙම කමිටුවේදී නිර්දේශය වී තිබෙනවා. කොරෝනා වෛරසයේ පැතිරියම වැළැක්වීම සඳහා මුඛාවරණ අවශ්‍යතාවයක් මතුවුවහොත් එම මුඛාවරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් පිටරටින් නානනය කිරීමටත් මුඛ ආවරණ කඩිනමින් මෙරට නිෂ්පාදනය කර තොග ගබඩා තබා ගැනීමටත් කමිටුව විසින් තීරණය කර තිබෙනවා. චීනයේ කොරෝනා රෝගය පැතිරී තිබුණත් ලංකාවට එය එන්න එය පැතිරෙන්න වළක්වන්න ගත්ත පියවරවලටත් වඩා දැඩි පියවර අපට ගැනීමට සිද්ධ වෙනවා. මොකද දකුණු කොරියාව වගේ රටක විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඉපදිච්ච බොහෝ පිරිසක් ශ්‍රී ලාංකික පුරවැසියන් දකුණු කොරියාවේ සිටින නිසා. ඉතින් ඒ අය ලංකාවට පැමිණීමේදී යම් කිසි විදියක මේ රෝගී තත්ත්වයකින් ලංකාවට පැමිණුණොත් අපි කුමන ආකාරයකටද මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කියන එක. ඒ සම්බන්ධයෙන් අපේ ක්‍රියාකාරී කමිටුව විශාල තීන්දුව තීරණ ගණනාවක් කරගත්තා. මම ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා එක්කත් ගරු අග්‍රාමාත්‍යතුමා සමගත් කතා කරලා ඒ තීරණ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම වගකීමකින් වගකීතු රජයක් විදිහට ලෝකේ මොන රටක මෙම රෝගය විශාල වශයෙන් පැතිරීගෙන ගියත් ඒ රටවල්වල ඉන්න පිරිස් ලංකාවට පැමිණුණත් අපි ඒ අපේ රටේ ජනතාවට එම රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා ගත හැකි සියලු පියවරවන් ඉදිරියටත් ගන්න බව අපි සඳහන් කරන්න ඕනේ. මේ අතර COVID-19 වෛරසය ඉතාලියේ ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 357ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 11ක්. ඉතාලියේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයෙකු අපට මෙලෙස අදහස් පළ කළා. ආයුබෝවන්, මම මේ රැඳී සිටින ඉතාලි නාපොලි නගරයේ. දැනට ඉතාලියේ කිසිම ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා වෛරසය ආසාදින වීමක් වාර්තා වන්නේ නැහැ. ඉතාලියේ සමහර නගරවල මේ වෙනකොට පාසල් සහ විශ්වවිද්‍යාල නගර බලධාරීන් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඉතාලියේ සෑම නගරකම වගේ වර්තමානයේ වන විට අත්වැසුම්, මුඛවැසුම් සහ විසබීජ නාශක දියරවල විශාල හිඟයක් දකින්න ලැබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නගරවාසීන් විසින් ගබඩා කර ගැනීම නිසා සමහර ලෙස සැල්වල හිස් රාක්ක පමණක් දිස් වෙනවා. හදිසි තත්ත්වයක් මේ රටේ ප්‍රකාශයට පත් කරොත් ශ්‍රී ලංකා තනාපති කාර්යාලය විසින් දුරකථන අංක දෙකක් ලබා දීලා තිබෙනවා. ඔවුන් සමග සම්බන්ධ වෙනස පවසලා කිසිම ශ්‍රී ලාංකිකයෙක් ඉතාලිය විසින් ශ්‍රී ලාංකිකයින් ගැන බය විය යුතු නැහැ. මොකද රෝග නිරෝධායන කටයුතු මේ වෙනකොට ඉතාලි රජය විසින් බොහොම යුසුලව කරමින් යනවා. ඒ අනුව මේ වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 81,227 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 2,769ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට 30,154 දෙනෙකු රෝගය වැළඳී ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඉන් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ධීවර කර්මාන්තය රැකගනිමින් පාරිභෝගිකයාටද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී ධීවර කර්මාන්තය රැකගැනීමෙන් පාරිභෝගිකයාටද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අපනයන වෙළඳපොළ පිළිබඳව ප්‍රතිපත්තිමය පදනමක සිට නව සැලැස්මක් සකස් කිරීමේදී අපනයනකරුවාත් ධීවර යාත්‍රා හිමියත් ඇතුළත් කමිටුවක් මගින් ක්‍රියා කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. විරෝධී ක්‍රමවලින් මසුන් ඇල්ලීම නතර කිරීමට වහාම පියවර ගැනීමටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා. බහුදින ධීවර යාත්‍රා හිමියන් මුහුණ දී ඇති ගැටළු වලට තාවකාලික විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේද සහාය ඇතිව ඔවුන්ගේ අස්වැන්න මිලදී ගැනීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ධීවර සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දුන්නා. මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණ මහතා අභ්‍යර්ථනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දෙවරුන් දුන්නා. දෙවරුන් දීම අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. පසුගිය ආණ්ඩුව දින සියය තුළ ජනතාවට ලබා දුන් සහන වත්මන් ආණ්ඩුව ගත වූ දින සියය තුළ ජනතාවට ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා. ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී
මං හිතන විදිහට ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අපි ලබාගත් ආණ්ඩුව ඉතාම දරුණු ආර්ථික ප්‍රපාතයකට ලක් වෙලා ධන ගස්සපු වට්ටපු ආර්ථිකයක් තමයි අපිට බාර දුන්නේ. ඔබතුමාලා දන්නවා මේ අවස්ථාවේදී මම මුදල් ඇමති වශයෙන් කටයුතු කරලා මාස 32ක් තුලින් රටේ ආර්ථිකයේ ආදායම 90%කින් වැඩි කරලා වියදම පාලනය කරලා අහිංසක ජනතාවට දුන්න වරප්‍රසාද මොකක්ද? ඒක පාදක කරගත්තේ අපි දවස් 100 තුල පොරොන්දු 100ක් ඉෂ්ට කරනවායි කියලා තමයි අපේ පොරොන්දුව වූයේ. අද බැලුවහම සංසන්දන කරන මායි බැලුවහම මට මොහොතකට බැලුවා මෙයාගේ සිහිනයකින් කතා කරනවද කියපු දේ කළා tie. ඒගොල්ලෝ කියනවා සංචාරකයෝ එනවයි. ඊට පස්සේ කියනවා අපි පාරවල් හදන්න යනවයි කිය. ඉතින් මේ වගේ දේවල් තමයි අපි දවස් 100 සංසන්දනය කරන්නේ. ඒ අය හිතනවා අපි කරලා දීලා තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා ඇයි කරන්නේ නැත්තේ කියන එක. අපි කරලා දීලා තියෙන නිසා තමයි ඒගොල්ලන්ට අද ප්‍රශ්නයක් ඇතිවන්නේ. මං හිතන විදිහට අපට ආඩම්බරෙන් කියන්න පුළුවන් වන්නේ අපි කියපු දේ කළා තිබෙනවා. ඒ කිරීම තුළින් අද ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් ඇතිවලා ප්‍රේක්ෂක ප්‍රේරිකාවක් ඇතිවලා තියෙනවා. කොහොමද අපි කරේ? ඇයි අපට බැරි වෙලා මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙන්නේ? ඉතින් මං අපේ පාදයේ ඉන්න මිත්‍රයන් තුළින් කරුණාකරලා අපට සමබරතාවයෙන් තමාලාගේ මාධ්‍ය වාර්තා කිරීමේ අවස්ථාව ලබා ඔබතුමාලා අපි ආණ්ඩුව වෙලාවේ ඉතාම තෝනකමින් ඒ විපක්ෂයට අවස්ථාව දුන්නා. බොහොම සතුටුයි. ඒ වගේම දැනුත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම මං හිතන්නේ ඒ මාධ්‍ය නිදහස රැක ගැනීම වැඩපිළිවෙලක් ලෙස තමයි අප හිතන්නේ. රටට අවශ්‍ය දැනෙන වෙනසක් සිදු කිරීමට නම් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. දැන් ගෝඨාභය මහත්තයා දිනුවයි කියලා ගෝඨාභය මහත්තයා මැජික් කාලෙක් නෙවෙයි මේ රට වෙනස් කරන්න. ඒකටත් අපි එතුමාට උදව් කරන්න ඕනකම තියෙනවා. අපි ඒකට එතුමාට උදව් කරන්නේ කොහොමද? එතුමා මේ බලාපොරොත්තු වෙනස් කරන ටික මේ රටේ කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ගෝඨාභය මහත්තයා ජනාධිපතියක් සේරමාලි. හැබැයි එතුමාට මේ රටේ අවශ්‍ය වෙන වෙනස් කරන දේ කරන්න පුළුවන්ද? කරන්නම් පාර්ලිමේන්තුවේ බලය අපි අරන් දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ නිකම් බලය කරන් දුන්නොත් විතරක් හරියනවා. දැන් 113ක් ගත්තාම අපිට ආණ්ඩු කරන්න පුළුවන්. දැන් දැනට අපිට පාර්ලිමේන්තුවේ බලයක් නැති වුණාට අපි පෞද්ගලික මැතිවරණයේ ප්‍රතිපලත් එක්ක ඒක පාර්ලිමේන්තු මැතිවරණයේ සංසන්දනය කරලා බලුවාම මැති ආසන 120ක් විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ආණ්ඩුවක් දැන් හදාගන්නවට ඡන්ද දෙක තියෙනවා. හැබැයි දැන් අපිට අවශ්‍යමද? අපිට අවශ්‍යයි 3/2 බලයක එක ශක්තිමත් ආණ්ඩුවක්. ඇයි අපිට 3/2 බලයක් ඕනේ? අපි දන්නවා මේ රටේ වෙනස් කළ යුතු බොහෝ දේවල් තියෙනවා. එකතු කළ යුතු බොහෝ දේවල් තියෙනවා. අයින් කරන්න ඕන දේවල් බොහෝ තියෙනවා. සමහර නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනේ නේද? දැන් නායකයාට ඕනකම තිබ්බට විතරක් හරියන්නේ නැහැ. සමහර නීති රීතියේ සුද්ධාගාර ගෙනාවුවා. ප්‍රතිවාදීන්ට මුහුණ දිය හැකි ශක්තිමත් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට තෝරාපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික අපි ගෙනියන දේශපාලන ක්‍රමයට වඩා වෙනස් විදිහේ දේශපාලන ගමනක් සහ වෙනස් විදිහේ මැතිවරණ ව්‍යාපාරයක් මේ සැරේ අපි කරගෙන යන්නේ. ඉස්සරහට ඔබට අපි මැතිවරණ ව්‍යාපාරයත් එක්ක කරගෙපෙණි. මගේ සන්දානය ඇතුළේට ඡන්දයක් දෙන්න බලාගෙන සිල් දාන ඉන්නවා. ඔබ ඉස්සරහට එනවා මේ කට්ටියගේ මුණුවන් ටික මතක් වෙයි. ඔබ ඉස්සරහට එනකොට මුලින්ම බලන්න මේ කෙනා පාර්ලිමේන්තුව ඇතුලේ පාක්ෂිකයන් ගැන හෝ මේ අපි ගැන කතා කරලා තියෙනවද? අපි වෙනුවෙන් හඬන් නගලා තියෙනවද? ඊළඟට බලන්න ඕනේ දේ තමයි මූල්‍ය වංචාවක් මේ රටට කරලා තියෙනවද? ඒ පිළිබඳව බල්ලිවර වෙලා සටන් කරන්න පුළුවන්. දැන් ඉස්සරහට එන්නේ ලේසි පහසු පාර්ලිමේන්තුවක් නෙමෙයි. ඒකත් ඉතාමත් වමනාවෙන් කියනවා. මේ ඉන්නේ මහින්ද මහත්තයාගේ කණ්ඩායම. මහින්ද මහත්තයේ කණ්ඩායමත් එක්ක දිගට කරදර සටන් කරලා 2015 අපි ආණ්ඩුව ගත්තා. හැබැයි මේ සැරේ කැඳ වගේ කට්ටියක් ආවා ගත්තොත් පාර්ලිමේන්තුවට මහින්ද මහත්තයත් එක්ක ඩීල් දාන හැමදාම විපස්සනම ඉන්න වෙන්නේ. ඒකත් මම කියන්න ඕනේ අපේ පාක්ෂිකයන්ට. එන්න මේ සැරේ ඉස්සරහට ගිහලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමත් එක්ක කරදර වාග් ප්‍රහාර දෙන්න පුළුවන්, කරදර සටන් කරන්න පුළුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරගන්න. එහෙම වුණොත් තමයි අපිට අනාගතයේදී තාමත් ඉක්මනින් ආණ්ඩුවක් ගන්න සිහින බල බලින් නැතුව ඒක යථාර්ථයක් කරගන්න පුළුවන් වෙන්නේ. කොළඹ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා ගුවන් සහ නාවික හමුදා පොලිසිය යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා නව පියවරක් ලෙස කොළඹ නගරයට රථ වාහන පිවිසෙන හා පිටවන ස්ථානවලට ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකා සමාජිකින් පසුගියදා යොදවනු ලැබුවා. මේ අතර නාවික හා ගුවන් හමුදා සමාජිකින්ද මාර්ග තදබදය අවම කිරීමට ඊයේ සිට යොදවා තිබෙනවා. නගරයේ අතිශය ජනාකීර්ණ ස්ථානවල සතියේ දින 7ම උදෑසන 6 සිට උදෑසන 10 දක්වාත් පස්වරු 4 සිට පස්වරු 7 දක්වාත් කාල තුල මෙලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකාය සමාජිකින් ගුවන් හමුදා සහ නාවික හමුදා සමාජිකින් යොදවනු ඇති. දැන් සියත පිටිය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන තරගය අද පස්වරුවේ ආරම්භ වුණා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 8ක් දැවී ලකුණු 345ක් රැස් කළා. මෙහිදී අවිෂ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශතක වාර්තා කිරීම කැපී පෙනුණා. ශ්‍රී ලංකා බටහිර ඉන්දිය කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද ආරම්භ වුණේ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් කොදෙව් නායකයා ප්‍රථමින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදා කර දුන්නා. මෙහිදී ශ්‍රී ලංකාවේ ආරම්භක සමතතාවයේ ලකුණු 9කට සීමා වෙද්දී දෙවන කඩුල්ලද ලකුණු 9ේදී බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසීරුතත්වයකට මුහුණ දුන්නා. කෙසේ වෙතත් ඉන් අනතුරුව තමන්ට ලැබුණු අවස්ථාවෙන් අනකි ලෙස ප්‍රයෝජන ගනිමින් අවිෂ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ඉනිමය ශක්තිමත් කළා. පිටිය සිසාරා පන්දුවට පහර දෙමින් අලංකාරවත් පිති හරමයක් තියත් කළ කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු තෙවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 239ක අගනා වටිනා සමතතාවයක් ගොඩනැගුවා. මෙහිදී එක හා සමාන ලෙස මෙම පිතිකරුවන් දෙදෙනා සිය සමතතාවයේ ගොඩනගමින් ලකුණු රැස් කරමින් ශතක දෙකක් රැස් කිරීමට සමත් වුණා. අවිෂ්ක පන්දු 123කට මුහුණ දෙමින් 4 පහර 10ක් සමගින් ලකුණු 127ක් ලබා ගත් අතර 4 පහර 12ක් සමගින් පන්දු 119කට මුහුණ දෙමින් ලකුණු 119ක් ලබා ගන්නට කුසල් මෙන්ඩිස් සමත් වුණා. යනු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 345ක් රැස් කිරීමටයි සමත් වුණේ. කොදෙව් පන්දු යවන්නන්ට රිසිසේ ශ්‍රී ලංකා පිතිකරුවන් පහර දෙද්දී කොට්ල පන්දු අර 10ක් තුල කඩුලු 4ක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තබා ගත්තද ඔහුගෙන් ලකුණු 67ක් සොරා ගැනීමටද ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුණා. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.